අදුබර වැඩි තමයි ඒක ආයි අපිට තර්කයක් නෑ. නමුත් ලෝක කොහෙවත් රටකින් අපිට නායක් දෙන්නේ නෑ. අපි ලෝකයේ ඉස්සරහා බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරලා. එතකොට අඩුම ගානේ මේ රට පවතින තත්ත්වයෙන් හරි ඉස්සරහට අරන් යන්න මොකක්ද ආණ්ඩුවකට තියෙන වෙනත් උපක්‍රම? පළවෙනි එක තමයි දැන් මේ රට මෙතෙන්ට වැට්ටුවේ කවුද පියා? ජනතාව නෙමෙයි. මේ පාලකයෝමයි. බිලියන ගණන් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති මන්දිර නවයක් තවත් නඩත්තු කරනවා. ජනාධිපති කාර්යාල නඩත්තු කරනවා. තවත් ලේකම්වරු 100 150 පත් කරනවා. ඒකමනේ මේ තියෙන්නේ. ඇමති මණ්ඩල තියෙනවා, වාහන දෙනවා. දැන් ඇමතිවරුන්ගේ ලේකම්ලා පත් කරගන්න, තමන්ගේ පවුලය පත් කරගන්න දෙනවා, වරප්‍රසාද දෙනවා, තව ඒවා දෙනවා. දැන් මේ රට මෙතෙන්ට වට්ටපු දූෂිත වලල්ලම තමයි අපිට කියනවා මාර වැඩේ ණය ගෙවා ගන්න විදියකුත් නැහැ. ඒ නිසා තියෙන එකක් විකුණලා ණය ගෙවමු කියලා රනිල් වික්‍රමසිංහ කිව්වේ. ගෙදර ණය වුණාම ණය බේරගන්න තියෙන එකක් විකුණනවා කියලා. අවුරුදු 74ක් තිස්සේ 75ක් තිස්සේ විකුණන මේව. 75ක් තිස්සේ විකුණලා ගොඩ ගියාද? ඔබ කිව්වා වගේ ණය කන්දක් බංකොලොත් රටක්. එතකොට දැන් දේශපාලන ආදර්ශයක් ඕනේ. දේශපාලන කැපකිරීම ඕනේ. මහා දැවැන්ත පරිත්‍යාගයන් ඕනේ දේශපාලඥයන්ගේ. එහෙම එකක් තියෙනවද මේගොල්ලන්? නැහැ. ඒ නිසා තමයි රටේ මිනිස්සු ක්‍රම වෙනසක් සඳහා වෙච්ච පෙළ ගැස්මකට ආවේ පියා. ඒ ක්‍රම වෙනස වෙනුවෙන් මිනිස්සු පෙළ ගැහෙනකොට ඒගොල්ලෝ ගණන් හදලා බලාගත්තා. හරි, පළාත් පාලන ඡන්දේ තිබ්බනම් එහෙම මේ වෙනකොට රටේ දේශපාලනය වෙනස් වෙලා. මොකද පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ රනිල්ට රාජපක්ෂලාට අය පාර්ලිමේන්තුවේවත් මේ ජනාධිපතිකමේවත් වැඩ කරන්න බැරි වෙනයි ජනමතේ වෙනස් වෙලා. පාර්ලිමේන්තුව විසිරවන්න වෙනවා. විසිරෙව්වට පස්සේ නව ජනවරමක් සහිත ආණ්ඩුවක් හැදෙනවා. ඒ ආණ්ඩුව රටේ ජනතාවත් එක්ක එකතු වෙලා ලෝකෙට ගත්ත ණය ගෙවන්නත් වෙයි. හැබැයි දෙවන්ත දේශපාලන ආදර්ශයන් සපයමින්, හොරකම වංචාව දූෂණය නවත්වමින්, හොරුන්ට දඬුවම් දෙමින් මේ වැඩේ ඉස්සරහට අරන් යන සූදානමින් තමයි හිටියේ. ඒකට බයේ තමයි රනිල් රාජපක්ෂලා මේ වැඩේ කරේ. ඇයි? ඉදිරියේදී කතා කරන්න හිටපු මාතෘකාවක් මට හිතනවා ඔබ ඔය තර්කය මතු කිරීමත් එක්ක එතනත් එක්කම ඉදිරියට ගියොත් හොඳයි කියලා. විශේෂයෙන් ඔබ කිව්වා වගේ පළාත් පාලන මැතිවරණය කැඳවිය යුතු කාලයේ කැඳෙව්වා නම් ජාතික ජන බලවේගයකට යම් බලවේගයක් තිබුණා, යම් වාසියක් තිබුණා කියලා රට තුළ පොදු මතයකුත් තියෙනවා. නමුත් ඒක මේ වෙන විට කිසියම් ආකාරයකින් ආපස්සට හැරලා නැද්ද? ඉතාම කැටියෙන් කියන්න තියෙන්නේ රනිල්ලට රාජපක්ෂලාට මේ ඔක්කොටම තියන්නකො ඡන්දේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නවා ජාතික ජන බලවේගයේදී විතර රැල්ල නැහැ, ජාතික ජන බලවේගයේදී රැල්ල වැටිලා තියෙන්නේ. මේ රැල්ලක් නෙමෙයි තිබුණේ. මේ රටේ මිනිස්සු සවිඥානිකව දේශපාලන ප්‍රවේශයක් සඳහා ප්‍රවිෂ්ට වෙලා හිටියේ. තමන්ම ඡන්දේ දීපු ගෝඨාභයට ගහලා එළෙව්ව මේ රටේ මිනිස්සු. මහින්ද රාජපක්ෂ ඇතුළු මේ කණ්ඩායම් හැංගිලා හිටියේ. රනිල් අද ඉන්නේ මහින්දලාගේ අනුහසෙන්. මොකද මේගොල්ලෝ තමයි පහුගිය අවුරුදු 74 මාරුවේ මාරුවට මේ හොරකම කරගෙන රැකරක හිටියේ. මහ බැංකුව කඩපු රනිල් අර්ජුන මහේන්ද්‍රම පැන්නුවාට පස්සේ ආණ්ඩුව හදලා දවස් 10න් අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ඉඳන් ගේනවා කියලා කියපු ඔය මහින්දානන්දලා තමයි අද රනිල්ගේ ප්‍රශස්ති ගායනා කරමින් රනිල් එක මේ වැඩේ කරන්නේ. එතකොට මේ දෙගොල්ලෝ එකතු වෙලා මේ ඉස්සරහට රට අරන් යනව නෙමෙයි මේ කරන්නේ. ඒ නිසා මේ ජනවරම ගැන, එහෙම නැත්නම් ජනප්‍රියතාවය ගැන අරිම කැටියෙන් කියන්න තියෙන්නේ අධිකරණේ දැන් අපි නඩුවක් දාලා තියෙනවා. මේ 24 වෙනිදාත් ඒ නඩුව එනවා. ඡන්දේ තියන්න ජනතාව තීරණය කරයි මොකද වෙන්නේ කියලා. මේගොල්ලෝ ඡන්දේ තියන්න ඇති නිකන් නෙමෙයි. මේගොල්ලෝ දන්නවා හොරොන්ට, දූෂිතයන්ට, වංචාකාරයන්ට නිදහස ඉන්න වෙන්නේ ඊළඟ ජනතා පාලනයක් යටතේ. ඒ නිසා තමයි මේගොල්ලෝ ඡන්ද කලින් පැත්තකින් තියලා, ඡන්ද කල් දාලා නෙමෙයි, මේ පැත්තකින් තියලා තියෙන ඡන්ද. ඡන්ද සිටියම් පැත්තකින් තියලා ඒගොල්ලෝ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදයක් උල්ල යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ඒ ජනප්‍රියභාවය, එහෙම නැත්නම් ජනතා ජාතික ජන බලවේගය ජනතාවගේ ආකර්ෂණය දිනාගත්තේ සවිඥානිකව පෙළ ගැහිච්ච ජනතාවක් ඉන්නේ. අවුරුදු 75ක් තිස්සේ හෙම්බත් වෙච්ච රටක මිනිස්සු සවිඥානිකව නව දේශපාලන ගමනකට මේ පෙළ ගැහිලා තියෙන්නේ. මේ රටේ විද්වතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් විවිධ ශේෂ්ත්‍රවලයි මේ එකතු වෙලා තියෙන ඉතින්ට. ඒ නිසා ඒ එකතු වෙච්ච ජනතාව තවදුරටත් ශක්තිමත්ව ජාතික ජන බලවේගෙත් එක්ක ඉන්නවා. ඒක දැනුත් මහ පොළවේ යථාර්ථයේ බවට පත් වෙලා තියෙන එක වහන්න මේගොල්ලන්ට බෑ කියලා. දැන් ඒ විශේෂයෙන් පළාත් පාලන ආයතන පිළිබඳව, නැත්නම් පළාත් පාලන මැතිවරණයක් පිළිබඳව සහ වාසියක් පිළිබඳව ජාතික ජන බලවේගෙට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් පාර්ලිමේන්තුව තුළ මේ වෙනකොට යෝජනාවක් ඇවිල්ලා තියෙනවා හිටපු නියෝජිතයින් සමගම ඉදිරියට යාම සඳහා. ඒකනේ ඡන්දේ කල් දාන්න කලින් කිව්වේ මේ 8000ක් වැඩි පඩි ගෙවා ගන්නත් බෑ. ඒ නිසානේ කිව්වේ. ඒ නිසා කිව්වා මේක 4000ට අඩු කරලා කරන්න ඕනේ කියලා. දැන් ඇයි මේ යෝජනාව වෙන්නේ?
දැන් ඒගොල්ලො මේ යෝජනා කරනවා හිටපු අයට රස්සාව දෙන්නා පහු. ඒකන මේ කරන්න එනිසා මේක නීති විරෝධී මොකද චා දැන් හිටපු අයට රස්සාව දෙන්න පඩිය දෙන්න සල්ලි තියෙනවා නම් ඡන්දෙ තියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඡන්දයක් ඇඳවලා නාම යෝජනා අරගෙන මැතිවරණ තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 3000ක් මුද්‍රණය කරානේ පියල්. අපි මේ සියලු දෙනාට සුදු නඩු දාලා තියෙන ඒ නිසාද අපි මේකට අදාළවත් අධිකරණ ක්‍රියාමාර්ගයක් කරන් තියෙන්නේ. ඒක නීති විරෝධී. ඒක නීති විරෝධී. ඒ නිසා දැන් කට්ටි පයින් නැතුව ඡන්දේ තියන්න වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථානුකූලව ඒගොල්ලන්ට තියෙන 122 පාවිච්චි කරලා දාන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දාන්න පුළුවන් කියලා හිතන් හිටියට. ඒක ලේසි වෙන්නේ නැහැ. අපි හිතනවා අපේ රටේ අධිකරණයේ තවදුරටත් මේ රටේ මහ ජනතාව අපේක්ෂා කරනවා. ඒ අපේක්ෂාව ආරක්ෂා කරයි කියන විශ්වාසය අපිට තියෙනවා අධිකරණය. ඒ නිසා අපි අධිකරණයටත් ගිහිලා තියෙන මේ කාර්ය සම්බන්ධයෙන් කියන්නේ.